ජපානයේ යොෂියෝකා පදනම මගින් සංවිධානය කරන මෙම ජපන් භාෂා අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලංකාව තුල සිදු කෙරෙන්නේ කියෝදායි ලංකා සහ සන් ලංකා යන ආයතනවල සම්බන්ධීකරණයෙනුයි. දිවයිනේ අඩු ආදායම් ලබී දරුවන් තෝරාගෙන එම දරුවන්ට ජපන් භාෂා අධ්‍යාපනය ලබා දී අනතුරුව ඔවුන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන තෙක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඊට අදාළ සමාරම්භක උත්සවය ගංගාරාම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ජපන් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජපන් ටිකක් ඉගෙනගෙන ජපානයට ගිහිල්ලා වැඩ කරන්න තියෙනවා නම් කියන එක තරුණ දරුවන්ගේ හීනයක් හැටියට තමයි තිබෙන්නේ. ජයිකා ආයතනය ආරම්භ කළාට පස්සේ ලංකාවට ඉස්සෙල්ලම ජපනීස්ලා දෙන්නේ කිව්වා. වොලන්ටියර් වැඩ කරන්න. ඇසි කියලා මහත්මෙන් මට තාම මතකයි. අපේ පන්සලේ නතර වෙලා එයා අවුරුදු ගාණක් කාර්මික විද්‍යාලේ දරුවන්ට ඉගෙනුවා. අනිත් කෙනා යෝෂියේ ගුසකේලා එයා ඒත් අවුරුදු ගාණක් අපේ ලදරු පාසලේ ඉගැන්වීම් කටයුතු කළා. ඒ නිසා ජපන් අයත් එක්ක එකට වැඩ කරලා අපිටත් කිසියම් පළපුරුද්දක් තියෙනවා. කාර්මික විද්‍යාලයටත් හොඳ අවබෝධයක් තියෙනවා. ලංකාවේ ඩුවදෑන් ලැබී පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය සඳහා උදව් කරනු ලැබුවා. ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් ඇතර මේ වන විට විශාල පිරිසක් දැනට ජපානයට විදේශගත වීමට සුදුසුකම් ලැබලා තියෙනවා. අද දින ජිනරත්න කාර්මික විද්‍යාලය හා සම්බන්ධව යොෂියෝකා අධ්‍යාපන හා සංස්කෘතික පදනම අලුත් වැඩසටහනක් ආරම්භ කරනු ලැබුවා. ජපන් භාෂා අධ්‍යාපනය පිළිබඳව පාඨමාලාවක් එහි සමාරම්භයේ තමයි අද මෙතනදී පැවැත්වුණේ.